ඇතර මට හිතුණා මේ ජනතාව මුණ ගැහෙනකොට අර ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පහුගිය දවස්වල අර ගම්වලට ගිහිල්ලා ජනතාව හම්බුණානේ දැන් තමයි හම්බෙන්න හොඳම වෙලාව. අයවැයකුත් එළියට දාලා තියෙනවා. මුදල් ඇමතිතුමා ඒ ඔක්කොමත් එක්ක ජනාධිපතිවරයයි මුදල් ඇමතිතුමයි අගමැතිලා ආණ්ඩුව කරලා තියෙන කෙරුවාව මොකද්ද කියලා ඒ ඡන්දේ දීපු ජනතාවගේ කටවල් වලින්ම දැන් අහගන්න පුළුවන්. ඒගොල්ලෝ දැන් තිබ්බනම් අර ජනාධිපතිතුමාගේ වැඩසටහන. මේ අහලා බලන්න මේ ඔක්කොම මාධ්‍යත් බලන්න මං කියන්නේ පුළුවන් නම් අරගෙන හැමෝම කියන්නේ තමන්ගේ දුක. දුක කොච්චර කියනවද කියලා නම් ආණ්ඩුවට බැනලා 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 තමනුත් බැනගන්න. තමනුත් බැනගන්නෝ අපි මුන්ට දුන්නා අයියෝ අපි කරගත්ත මෝඩකම කියලා අඳෝනා තියෙන්නේ. අය වැයකින් ජනතාව වැය බලාපොරොත්තු වෙච්ච ටික වුණා. මොකද්ද? අර කුමිල වැඩි කරයි කියලා හේතුව වැඩි කරලා තියෙනවා සිගරට් මිල වැඩි කරයි කියලා හිතුවා වැඩි කරලා තියෙනවා ගුරුවරුන්ගේ විදුහල්පතිවරුන්ගේ වැටුප් ටික දෙනවා ඒකෝ ඒ ටික දීලා තියෙනවා එතරයි අරකට දුන්නේ සටන් කරලා සටන් කරලා සටන් කරලා සටන් කරලා ඒකට කරපු දැවැන්ත බලපෑම නිසා ජන බලයක් එක්ක එලියට බහැලා බලපෑමක් කරලා මොකක් හරි කරගත්තොත් හැර මේ ජනතාවට දුකට පීඩ වෙන්න ආපු පාලනය මෙතන නැහැ හම්බ කරගන්න ආපු කට්ටිය ඉන්නේ රට විකුණගෙන විකුණගෙන කාගෙන 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 කිව්වා දැන් එක තැනකින් කිව්වා ආයි කාටවත් විකුණන්න මේගොල්ලෝ ඉඩ තියන්නේ නැහැ කියලා ඒ කියන්නේ විකුණලා ඉවරම කරනවා මේ 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 ජනතාව කියන්නේ අපි කොහොමද දැන් මේ විකුණගෙන විකුණන්නේ යනවා කියලා මේ මේ කඩවල වල මේ පාරේ ඉන්න අයම තුම්පොලකින් කිව්වා ආයි මහත්තයෝ මේගොල්ලෝ වෙන කාටවත් විකුණන්න ඉඩ දෙන්නේ නැහැ මුන් ඔක්කොම විකුණනවා. ඉතින් ඇත්ත ඕක හොරකමයි. මේ විකිනිල්ල විකිනලා පගා ගන්න එකයි. මේ ටික නතර කරොත් හොරකම් කරපු ටික ආපහු ගත්තොත් මේ රටේ ප්‍රශ්නේ විසඳන්න පටන් ගන්න පුළුවන්. පටන් ගන්න පුළුවන්. අපිට සිද්ධ වෙනවා වැඩ කරලා මේ රට ගොඩ දා ගන්න. දැන් මේ තියෙන තත්ත්වයත් එක්ක නමුත් ආරම්භයක් ගන්න පුළුවන්. හොරා කාපු ටික ගත්තොත් ඊළඟට මේ විකිනිල්ල නතර කරගෙන රට සංවර්ධනය කිරීමේ මාවතකට දාගත්තම මේක බේර ගන්න හොඳට පුළුවන් අපි ආවොත් නම් ජනතාවට පොරොන්දුවක් දෙනවා ගන්නවා ගන්නවම තමයි හොරගම් කරපුවා අනිවාර්යෙන් ගන්න ඕන ඒගොල්ලන්ගේ සාධාරණ දෙයක් මොකක් හරි තියෙනවා නම් තියෙන්න ඇරලා ඉතුරු ටික ගන්න ඕන ඒ ගන්න තමයි අපි එන්න ඕන ඒ ටිකත් අරගෙන හොරගම් නතර කරා නම් මේ රට හදන්න පුළුවන්.